आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශි චක්‍රයේ දෙවෙනි රාශිය වෘෂභ ලග්නේ වෘෂභ ලග්න හිමියන්ගේ ආයුබෝවන් ඉතින් වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති කියන්නේ කිවි එමත ශුක්‍ර එහෙම නැත්නම් සිකුරු ග්‍රහය ඉතින් ලග්නාධිපති සිකුරු ග්‍රහය වෙච්ච වෘෂභ ලග්න හිමියන්ට මේ සෙනසුරු තමන්ගේ යෝගකාරකයාගේ වක්‍රභාවයට පත්වීම කොහොමද කියන බලමු ඉතින් යෝගකාරක සෙනසුරු ඔබගේ දසවැනි භාවයේ තැන්පත් වෙලා කියන්නේ රැකී රක්ෂා ගැන කියවන ස්ථානයේ තැන්පත් වෙලා ඉද්දි තමයි මේ වක්‍රභාවයට පැමිණෙන්නේ ඒ වක්‍රභාවයට පැමිණීමත් එක්ක දැන් කොහොම වෙනවද කියලා දැනගන්න ඕන. ඉතින් අත්‍තර විශේෂයෙන්ම ගොඩ දෙනෙක් කැමති දැන් ආර්ථිකය වෙන දේ, පෞල් ජීවිතය වෙන දේ, අධ්‍යාපනික තත්ත්වයන් වල වෙන දේ, සම්බන්ධතා තුළට වෙන දේ, සෞඛ්‍ය වෙන දේ, ඔය වගේ විවිධාකාර දේ දැනගන්න. ඔය අතනින් මූලිකත්වයේ තියෙන මේ ධනය ලැබීම ආර්ථිකමය තත්ත්වයන් ගැන මුලින් දරගෙන කැමතිද? මොකද දැන් මේ ආර්ථිකය ගැන කියන්නේ මේ මුදල් පදනම් වෙච්ච සමාජ ක්‍රමයන් සි ගොඩක් දේවල් බහුතරය දේ සමාජ පදනම් වෙලා දෙන මුදල් මතනේ ඉතින් ඒ හින්දාම මේ දසවැන්න තුළ වක්‍රභාවයට පැමිණීමත් එක්ක කොහොම වෙයිද මේ රැකී රක්ෂා ව්‍යාපාර ආර්ථික කතා කරොත් මේ රැකී රක්ෂා කාටද විශේෂයෙන් මේ රැකියාව ගැන කතා කරොත් මේ කාලේ වෘෂභ ලග්න හිමිය පොඩ්ඩක් රැකියාව සම්බන්ධ කාරණා තුළ පුංචි පසුබැසීමක් යන මේ ආර්ථික පසුබහිනවා කියන එක නෙමෙයි මොකද සමහරු කලබලනවා කිව්ව ගාම නෑ මේ කතා කරන්නේ මේ රැකියා කටයුතු තුළ රැකියාව තුළ යම්කිසි පසුබැසීමක් කියන්නේ යම්කිසි රැකියාව වෙලාවකට එපා වීමක් නැත්නම් මේ රැකියාව ඇති කියලා හිතීම නැත්නම් මේ රැකියාව මාරු කරන්න සිතෙනවා නැත්නම් රැකියාව පැත්තකින් තියලා ව්‍යාපාරකට යොමු වෙන විදේශගත වෙන්න හිතන කාලයක් ගොඩක් වෘෂභලග්න වෙන මේ කාලේ විදේශගත වෙන්න හිතනවා නැත්නම් විදේශයත් එක්ක මොකක් හරි දෙයක් ව්‍යාපාරයක් හරි කරන්න හිතනවා
අන්න ඒ වගේ තත්ත්වයන් තුළ මේ වෘෂභ ලග්න හිමියෝ මේ විශේෂයෙන්ම මේ නොවැම්බර් 15 දක්වා දැන් මම ජූලි මාසයේ පලාපල ඔබට ගෙනාවනේ. මේ මෙතන මම මේ කතා කරන්නේ ජුනි 30 මේ වක්‍රභාවයට සෙනසුරු ග්‍රහ පත්වීම සිදු වුණාට මම මේ කතා කරන්නේ වැඩි වශයෙන්ම අගෝස්තු 15ත් නොවැම්බර් 15 අතර මාස 3. මොකද ඒක තමයි මේ උච්චතම අවධිය මේ කාල පරිච්ඡේදය තුළ. දැන් මේ මං කියන මේ කාරණා ගොඩාක් බලපෑම් ඇති කරන්නේ මේ කාල දශාව තුළ. ඒක නිසා ඔබට කල් තියෙනවා ඒ දේවල් තියෙන ගැටලුකාරී තත්ත්වෙන් දෙන වෙනස් කරගන්න. ඒකයි ඔබට මං කල් තියලා කියන්නේ. ඒක නිසා කලබල වෙන්න එපා. තව මාසයක් විතර තියෙනවා. ඉතින් මේ දේවල් තුළ රැකියාව තුළ යම්කිසි ඔබ පසුබෑමක් නැත්නම් රැකියාවෙන් යම්කිසි ආකාරයෙන් අතහැර දැමීම එකපාරම හිතා ගන්න බැරි විදිහට ඔබ රැකියාවෙන් ඉල්ලාස් වෙනවා. හැබැයි වෙන රැකියාවක් මේත් එක්කම ලැබෙයිද නැත්තම් තියෙනවද ඒ අදහසක් නැහැ. නෑ ඕන දෙයක් වෙද්දෙන් කියලා. හැබැයි මේ දේ තුළ මේ කාල පරිච්ඡේදය තුළ ඔබට අර කුමන හෝ අන්දමින් අර කොච්චර දැන් රැකියාව තුළ පසුබැසීමවත් ආර්ථික මේ වශයෙන් පසු නොබසින්න හේතු කාරණා යදන ඔබට කුමන හෝ අන්දමකින් ඒ ලැබිය යුතු දේ ඒ ආර්ථික මේ තත්ත්වයන් තුළ ලැබෙන දේ ලැබෙනවා. ඒක නිසා අර රැකියාව ඔබ සමහරට රැකියාව ගැන තීරණයක් ගන්නත් හේතු වෙන්නේ ඔබගේ ආර්ථිකය ගැන ස්ථාවරත්වයක් ඔබට දැනෙන නිසා වෙන්න පුළුවන්. හැබැයි මේ දේ තුළ ටිකක් බුද්ධිමත් තීරණයක් වෙනවනම් වඩා හොඳයි. මොකද හැමෝටම ඉවත් වුණු සරින් රැකියාවක් ලැබෙන්නවත් රැකියාව ඉවත් වෙලා විදේශගත වෙන්න අයදුම් කරපුවම විදේශගත වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැනේ. අන්න ඒක නිසා පුළුවන් තරම් අර ආදායම් කඩා නොවැටෙන්න. ඒ කියන්නේ දැන් රැකියාවෙන් අහිමි වීමත් එක ඒ රැකියාව ලැබෙන ආදායම අහිමි වෙනවනේ. දැන් කුමන වන්දම දැන් ඔබට උදල් ලැබෙනවා කිව්වා. නමුත් අර ඒ රැකියාවෙන් අහිමි වෙන ධනෙ ගැටලුවන්නේ. අන්න ඒක නිසා චුට්ටක් බුද්ධිමත් කටයුතු කරන වෙන රැකියාව ලැබෙන තුර පොඩ්ඩ ඉවසීමෙන් ඉන්න. හදිස්සියයි කලබල තීන්දුව తీන ගන්න මේක රැකියාව සම්බන්ධයෙන්. හදිස්සියම කලබල මේ උදේ රැකියාවට යනවා කිසිම ඒ කියන්නේ හිතක්වත් නැතුව හවස ගෙදරෙද්දි ඔන රැකියාව ඉවත් වෙලා ඉල්ලුම මේ අස්වීම ලිපිය බාර දීලා එනවා. ඔන්න ඔය වගේ ෂණික තීන්දුව తీන ගන්න මේ ජූලි මාසේ 15 වෙනිදා විශේෂයෙන්ම අගෝස්තු මාසේ 15 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා ඔබ පෙළඹෙනවා. ඒක හැබැයි මේ කාල සීමා තුලත් තියෙනවා. දැන් වක්‍රභාර පැමිණලා තියෙන්නේ. හැබැයි ඔහු උච්චතම අවස්ථාව තමයි මම කියන්නේ අගෝස්තු මාසේ 15 වෙනි පස්සේ එනවා කියන එක. ඉතින් ওই කාරණා එක්ක යද්දි ටිකක් රැකියාව ප්‍රවේශම් කරගෙන උත්සාහ කරන්න. ඒ වගේ මේ කාල සීමා තුල මේ රැකියා ස්ථානය තුල වුණත් පොඩ්ඩක් ඔබ පොඩ්ඩක් කරගෙන යම් කිසි ආකාරයකින් ටිකක් තමන් ගැන යම් කිසි ආත්ම අභිමානයකින් කටයුතු කරන තත්ත්වයක් පෙන්වුම් කරනට අනිත් අය පොඩක් පහත් කොට සලසන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒක නිසා අනේ ඒව හේතු කොටගෙනත් ඔබ පොඩ්ඩක් අනියතියක් ඔබගේ යටත් සේවක සේවිකාවන්ට උනත් සලකන විදිහ පොඩි ගැටලුවක් තියෙනවා. ඔබ පොඩ්ඩක් ඔවුන්ට අඩත් තේටම් කරනවා නිකන් අපහාස වෙන විදිහට කතා බහ කරනවා නිතරම ටිකක් කෝපයෙන් හැසිරෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අනේ මේ දේවල් තුලත් ඔබ චුට්ටක් අර රැකියාව තුළ ප්‍රශ්න ගැටලු ඇති කරගන්න නැත්තම් අර නිකන් විහිං අර යම්කිසි ආකාරයක හිතවත්කම් පළුදු කරගන්න ඒ වගේ දේවල් එදෙනවා. මොකද හේතුව රැකියාව තුළ ඔබ විධායක ශ්‍රේණිය කෙනෙක් වෙන්න පුළුවන් ඉහළ නිලධාරියෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔය කුමන දේ වුණත් අර පහළ ඉඳන් ඔබේ කටයුතු කරන අයගෙත් අනිවාර්යයෙන්ම සහාය අවශ්‍යයි. ඔවුන්ගේ යම්කිසි ආකාර ඔබ කෙරෙහි තියෙන යම්කිසි ඇල්මක් අවශ්‍යයි. අන්න ඒ දේ නැති කර ගැනීම තුළම ඔබට හානිකර දේවල් විය හැකි. ඒක නිසා චුට්ටක් ඒ ගැන ප්‍රවේශම් වෙන්න රැකියා කරන ස්ථානයේ එකට වැඩ කරන අය ඒ වගේම අර ඔබ යටතේ වැඩ කරන අයට කරුණාවන්තව ටිකක් නියුණු හිතින් කතා බහන වචන හැම කියද්දි ගොඩක් ප්‍රවේශම් මේ කටයුතු කරන්න. මොකද හේතුව මේ වචන භාවිතයේදී පොඩ්ඩක් ඔබ අර ටිකක් දුරදිග නොසිතා අර හිත රිදෙන එසේ මෙසේ විදිහට නෙමෙයි දරුණු මෙසර හිත් තුවාල වෙන විදිහේ වචන කියන්න පෙළඹෙනවා වෘෂභ ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදය තුළ. ඒක නිසා චූට්ටක් ප්‍රවේශම් කටයුතු කරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබට රැකියාව නොමැතිව හිටියන ඔන්න රැකියා හොයාගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අලුත් රැකියාව ලැබෙන ඉල්ලුම් කරොත් මේ කාල රැකියාවක් ලැබෙනවා. හැබැයි ඔබ අර බලාපොරොත්තු වෙන තරම්ම ඔබගේ අර සුදුසුකම් වලට සපිරෙන ඒ රැකියාව නොවෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ දේ කරන්න. මොකද හේතුව මේ දේ තුළ ඔබ ඒ වෙලාවේ අර ඔබගේ සුදුසුකම් හෝ යම්කිසි ඔබගේ තත්ත්වය නොසලකායි රැකියාවට සම්බන්ධ වීමත් එක්ක ඔබට ෂණයෙන් ඉක්මනින් ඒ රැකියාව ඉදිරියට යන්න හැකියාව පදනන්න ඉක්මනින් ඔබ බලාපොරොත්තු වන තැනට යන්න හැකියාව පදිනවා. අන්න ඒක නිසා මේ වෙලාවේ කිසිසේත්ම අර කියන්නේ ගොඩාක් දුරට ඔබට කරන්න බැරි වැඩ තියෙන රැකියාව තෝරගන්න කියන එක නෙමෙයි. තමන්ට කළ හැකි තරමක් දුරට සාමාන්‍යයෙන් ඔබ බලාපොරොත්තු වන චුට්ටක් විතර පඩිය අඩු වෙන්න පුළුවන් ඔබ ඉන්න ශ්‍රේණිය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ඒව ගැන ලොකුවට නොසිතා කටයුතු කරන්න ඒවට අනිවාර්යෙන් කැමැත්ත පළ කරන්න. මොකද හේතුව ඒ දේ තුළ ඔබට ඉක්මනින් මේ මාස දෙක තුන ගත වෙද්දී ඔබට ඒ දේ තුළ අර ඔබ බලාපොරොත්තු ඉලක්ක කරා යන්න හැකියාව පවතින වගේම මේ කාලේ විශේෂම යහපත්කමක් ඔබට තියෙනවා ව්‍යාපාර තුළ. ඒක නිසා මම දැන් පුන පුනා කියනවා ඔබට ගිය ඔක්තෝබර් මාසේ ඉඳන්ම
ඔබ ව්‍යාපාරවලට අතගහන්න උත්සාහ කරන්න. හැබැයි ඔබේ දැනුම මත ඔබ යම් කිසියක් දැනගෙන කරන්න, නොදැන කරලා අමාරුවට මට දොස් කියන්න එපා. යම් කිසි දෙයක් කරද්දී ආවට කියන්නේ මේ කවුරුත් කරන්නම් වාල නෙමෙයි, ඔහේ නෙමෙයි. හොඳ දැනුමක් එක්ක දෙයක් කරන්න උත්සාහ කරන, විශේෂයෙන් මේ කාල පරිච්ඡේද විදේශ සම්බන්ධතා තුළ ආනන අපනාන වෙළඳාම් තුළ අතිශයින් සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. විදේශ රැකියා කරන්නට යහපත්ම කාලය වෙන, විදේශ ගතලා ඉන්නට මේ කාලේ අතිශයින් යහපත් කාල පරිච්ඡේද. ඔබේ ආදායම් ප්‍රත්‍ය ඉහළ යන කාල පරිච්ඡේදය ඔබට යම් කිසි ආකාරයකින් අර ඔබ බලාපොරොත්තු නොවුණු ආදායම් තත්ත්වයන් ඇති විය හැකි කාලයක් මේ එන්නේ. ඒක නිසා මේ කාලේ පුළුවන් තරම් ඒ සම්බන්ධ දේවල් මේ අන්තර්ජාලය සම්බන්ධ වෙමින් ඔය සමාජ මාධ්‍ය ඔස්සේ, මොකද ඒවා විදේශ සමාගම්නේ, අන්න ඒ දේවල් ඔස්සේ උපයන්න උත්සාහ කරන, උපයන්න උත්සාහ කරනවන මේ YouTube channel එකක් හරි කරලා ඒකෙන් උපයන්න උත්සාහ කරනවන මෙන්න වෘෂභලග්න හිමියන්ට ඉතාමත්ම කියන්නේ උපරිම ආකාරයෙන් ළඟා විය හැකි තත්ත්වයක් පෙන්වුම් කරන හොඳ ආරම්භයක් ගන්න. මොකද දැන් කාලෙත් ගෙවිගෙන යනවා. තව සාමාන්‍යයෙන් ගත්තත් ඔන්න ඔය තත්ත්වය ඔබට සාමාන්‍යයෙන් මාස 6-7-10ක් විතර කාලයක් තමයි පවතින්නේ. ඒ නිසා දැන් ඔබ ඒකෙන් උපරිම මාස 7ක් විතර වැය කරලා ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් මේ කාලේ අන්න ඒ වගේ ආදායම්, මොකද ඉන්වෙස්ට්මන්ට් වලට වියදම් යන්නේ. දැන් YouTube channel එකක් කරන්න ලොකුට මුදල් අවශ්‍ය නැහැ නේ. අතේ තියෙන ෆෝන් එකකින් වීඩියෝ කරලා දැම්මත් වීඩියෝ එකක් මිනිස්සුට ආකර්ෂණයක් ඇති වෙන දේවල් ඔහේ මේ පාරේ යද්දි වීඩියෝ කරලා මේ යම් කිසි මිනිස්සුන්ට නොහිතව පැත්තකට ආකර්ෂණය කරගන්න හැකියාවක් තියෙන විදිහ දෙයක් කරන්න පුළුවන්. ඔන්න ටිකක් බුද්ධිය පාවිච්චි කරගෙන උත්සාහයක් දරුවොත් අන්න ඔබට මේ කාල පරිච්ඡේදය තුළ හොඳ ස්ථාවරය, සමහරට ඔබ දැන් කරන රැකියා ව්‍යාපාරයේ අභිභව ඒ දේවල් තුළ ඉපෙීමේ තත්ත්වයක් ඇති කරගන්න ප්‍රබල ප්‍රවණතාවයක් හැකියාවක් ක්‍රියාත්මක වෙනවා වෘෂභ ලග්නමියන්ට මේ කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා තප්පරයක් අපතේ යවන්න එපා. දැන් ඉතින් ඕක මං කියන්නේ දැන් මාස 7-8ක් තිස්සේ තප්පරයක් අපතේ යවන්න එපා. මේ දේ කියන්නේ ඔබටත් අහලා එපා වෙලාදී, මටත් කියලා එපා වෙලාදී. ඔබට නේ එපා වෙන්න විදියක් නැහැ. මොකද හේතුව මේ ඔබේ දියුණුව කරා කියන්නේ. ඒක නිසා උපරිම උත්සාහ කරන්න. ඒ නැත්නම් විදේශගත වෙන්න උවමනාවක් තියෙනවා, ආසාවක් කැමැත්තක් තියෙනවා, මේ කාලේ උත්සාහ කරන්න. මොකද විදේශගත වීම තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. උපරිමයෙන්ම යහපත් ප්‍රතිඵලය උපයා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ කටයුතු තුළ ඔබට මූලික ආර්ථිකමය ස්ථාවරයක් සකසා ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ෂණික ධනලාභ එහෙම පවතිනවා. මේ ෂණික ධනලාභ කියන්නේ ලොතරැයි වාසනාව විතරක් නෙමෙයි. ලොතරැයි වාසනාව හැමෝටම නෑ. ගත්තොත් මිලියන ගානකින් දෙතුන් දෙනෙකුට තියෙන වාසනාවනේ ඒක. වෘෂභ ලග්නකාරයෝ හැමෝටම ලොතරැයි දෙන්න විදිහක් නෑ නේ. එහෙම මුලා කරන ඒවාත් තියෙනවා. මම දැකලා දෙනවා ඔබට මේ දිනත්වයේ සතිය තුළ ස්විප් එකක් ඇදෙනවාමයි කියලා පලාපල දාන මේ ජ්‍යොතිෂද ඉන්න මම දැකලා දෙනවා. නමුත් ඔබ බුද්ධිමත් විය යුතුයි. එහෙම දෙයක් වීමේ හැකියාවක් නැහැ හැමෝටම. ඒක නිසා ඒ වගේ ෂණික ධන මාර්ග මේ ධන යෝග තියනවා කිව්වසනේ ස්විප් ටිකට් පස්සේ යන්න එපා. මේ කාලේ මොනවාද ෂණික ධන යෝග විශේෂයෙන් ව්‍යාපාර තුළ අධික ලාභී පේ හැකි. එහෙනම් මේ ව්‍යාපාර කටයුතු කරන අය මේ කාලේ වැඩිපුරේ ව්‍යාපාර තුළ යොමු වෙන්න. ඔබ තුළ යම් කිසි ආකාරයක කාර් ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඔබ නිෂ්පාදනයක් කරන යම් කිසි නිෂ්පාදනය වැඩි කරලා බෙදා හැරීම වැඩි කරගන්න. අන්න ඉල්ලුම වැඩි වෙනවා ඔබේ ව්‍යාපාර තුළ. ව්‍යාපාරය පුල් කරගන්න හැකියාව ලැබෙනවා. ඔබ සුළුවෙන් කරගෙන යන ව්‍යාපාරය සෑහෙන දුරට මහ පරිමාණ ව්‍යාපාරයක් කරගෙන මේ මාස 4-5 ඔබට සෑහෙන ಉಪಯೋಗී වෙනවා. ඒක නිසා දැන් විශේෂයෙන්ම දැන් මාස 4-5 කියන්නේ මේ සෙනසුරුගේ වක්‍රය පවතින මාස 4-5නේ. නොවැම්බර් 15 දක්වා නෑ. ඊටත් එහා ගිය ලබන වසරේ මැයි දක්වාම ඔබට මේ ආර්ථිකමය ස්ථාවරත්වය හදාගන්න ප්‍රබල ප්‍රවණතාවයක් පෙන්වම් කරනවා. ඒක නිසා හැබැයි ඔබ මේ අර සාම්ප්‍රදායික ව්‍යාපාර රටාව තුළ නෙමෙයි මේ දේවල් කළ යුත්තේ. මේවා කරන්න පුළුවන් තර අලුත් විදිහට ඔබ අප්ඩේට් විය යුතුයි, යාවත් කාලින විය යුතුයි. අන්න ඒ දේවල් තුළ තමයි ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මොකද පොඩ්ඩක් ඔබ තුළ කම්මැලිකම ක්‍රියාත්මක වෙනවා. කරන්න සැලසුම් කරනවා, උපරිමෙන් මේවට යම් කිසි ආකාරයකින් හැමෝත් එක්කම කතා කරලා ලෑස්ති වෙනවා. ක්‍රියාත්මක කරන්න ගියාම පසුබැස්ම. අන්න ඔය తত্ত্বය වෘෂභ ලග්න හිමියා තුළ ප්‍රබලান্তමින් කැපිපෙන. අනිත් එක තමයි නිදහසර කාරණා ඔබ කියනවා. මොකක් හරි ගැටලුවක් වෙද්දී ඔබ ඒ දෙයට ඒ වැරදීම හදා ගන්නත් ඒ වැරදුනේ කොතනද කියලා හොයලා බලලවත් ඒක හදා ගන්න මේ උත්සාහ කරන්නේ. සමහර දඟදී ඔබ කියන්නේ ඒක සාධාරණීකරණය කරන නිදහස කරනවා. අරයා නිසායි මේකුනේ, මෙයා නිසායි මේකුනේ, වැස්ස හින්දායි මේකුනේ කරගන්න බැරුවගේ. අන්න ඔය වගේ හේතු කාරණා කියනවා ඔබ. ඒක ඔබටමයි අවශ්‍යදායක. මොකද හේතුව නිදහසට කාරණා කියලා ඔබ අනිත් අයට සාධාරණීකරණය කර කරගත්තා කියමු. හැබැයි විච්ච අවාසිය කාටද වෙලා තියෙන්නේ? ඔබට. කාලය ගත වෙලා තියෙන්නේ ඔබගේ. ඔබගේ. අලාභය වෙලා තියෙන්නේ ඔබට. ඉතින් ඒක නිසා මේ වෙලා නිදහසට කාරණා වැරද්ද උනේ කොතනද කියලා හොයලා පුළුවන් තරම් උත්සාහයෙන් උනන්දුවෙන් කාර්යක්ෂමව වැඩ කරන්න, ඉක්මනින් වැඩ කරන්න උත්සාහ දරන්න. ඉක්මනින් වැඩ කරනවා කියන්නේ බුද්ධියක් නැතුව ඔහේ අර කලබලෙන් වැඩ කරනවා කියන එක නෙවෙයි. ඉක්මනයි කලබලයි කියන දෙකක්. ඒක නිසා පුළුවන් තරම් මේ කාලේ ඔබ කඩිසරව වැඩ කරන්න. මොකද මේ කාලේ ඔබට මේ තප්පරයක් පවා අපතේ යන ඇත්තරම හොඳම කාලයෙන් කොටසක් තමයි ඔබ ගෙවා දමන්න. ඒක නිසා හොඳ කාලයක් එනවා කියන්නේ ඔබ නිදාගෙන හිටියත් ඔළුවට කඩාපාත් වෙනවා කියන එක නෙමෙයි. එහෙම වාසනාවල් තියෙන අය ඉන්නවා
අතිශයම සුළු 0.0001 වගේ තමයි එහෙම තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් යහපත් කාලයක් එනවා කියන අදහස් කරන්නේ ඔබට යහපත් පසුබිමක් නිර්මාණය. එහෙනම් මේ පසුබිම තුළ ඔබ වැඩ කරන්න ඕන. එතකොට තමයි මේ දේ තුළ යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ. අන්න ඒක නිසා ඔබ මේ කාලේ ටිකක් ක්‍රියාත්මක විය යුතුයි. අනේ මට කවදක්වත් හරියන්නේ නැහැ නේ. එහෙම කී හිත හිත හිටියොත් කොහොමවත් බෑ. ධනාත්මක දේ අනිවාර්යයෙන්ම කළ යුතු ඔබ මේ දේ තුළ යන්න. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම ඔබ උත්සාහ දරන්න අර සාමාන්‍ය ජනතාවගේ ඔය මූලික අවශ්‍යතා තියෙන්නේ. ඒ කියන්නේ වැදගත්ම දේ මොන දේ නැතත් කන්න බොන ටික ඕන. ප්‍රවාහණය අවශ්‍යයි, ඖෂධ බෙහෙත් අවශ්‍යයි. ඒත් එක්කම දැන් නම් මේ කාල සීමාව තුළ අත්‍යවශ්‍යම කාරණාවක් කරගෙන රූපලාවන්‍ය ප්‍රතිකඩ ඒ පැත්ත. ඒතකොට තව පැත්තෙන් ගත්තාම විනෝදාස්වාදයේ අත්‍යවශ්‍යම කාරණා ටික. ඔය මූලිකම අවශ්‍යතා ඉලක්ක කරගෙන මේ ව්‍යාපාර කරන්න. මොකද හේතුව මේ කාලේ මේ දැන් ඔබට මේ ඉලක්ක කරගන්න ඕනේ මේ සාමාන්‍ය මිනිස්සු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ සරල මධ්‍යම පාන්ත්‍රික දුප්පත් මිනිස්සු ඒ දෙගොල්ලෝ තමයි ගොඩක් දුර ඔබේ ඉලක්ක වේ යුත්තේ. ඒ දේතු ඒගොල්ලෝ තුලින් තමයි ඔබට මේ කාලේ ඉපෙීමක් තියෙන්නේ. ඉපෙීම තුළ සාර්ථකත්වය තියෙන. ඒක නිසා සුළු ලාභයක් තුළ වැඩි වෙළඳාමක් කරගන්න උත්සාහ කරන්න මේ කාලේ. අර පොඩ්ඩක් දැන් ඔබ මම එක උදාහරණයක් කියනවා. ඔබ සිල්වර් වෙළඳසැලක් කරන කෙනෙක් කියමුකෝ, වෘෂභ ලග්නෙමි. ඔන්න ඔබ පොඩ්ඩක් ලාභය අඩු කරලා සාපේක්ෂව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රුපියල් 2ක් 3ක් හරි යම්කිසි ආකාරයක මිල අඩු කරලා ඒක ටිකක් පෙන්නනවා, හයිලයිට් කරලා කඩේ ඉස්සරහම බෝඩ් එකක් ගන්න. ඔන්න ඔබට මේ ඔබ මෙතෙක් දවසක් ආපු පාරිභෝගික සීමාවත් අභිමා එයි. අන්න ඒ වගේ දේ. එතකොට හැබැයි එතකොට ගැටලුවක් නැහැ නේ. ඔබ සීනි කිලෝ 10ක් දවසට ඉක්ුණලා රුපියල් 5ක් ලාභ තියන් රුපියල් 50ක් හෙව්වනะ. දැන් ඔබ රුපියල් 4ට ලාභය අඩු කරලා නැත්නම් රුපියල් 3ට ලාභය අඩු කරලා සීනි කිලෝ 20ක් වික් ඔබ රුපියල් 60ක් තියන. රුපියල් 3 ගන්න ලාභ තියන් කිව්වොත් 4 ගන්න ලාභ දේවද 80ක්. අන්න ඒ වගේ උපක්‍රමයක් මම කියන්නේ. මේ එක උදාහරණයක් කියන්නේ. ඒක මේ හැමෝටම සිල්ලර් වෙළඳසැල් කරන්න සීනි විකුණන්න සීනි කරන්න යන්න නෙමෙයි කියන්නේ. ඔබට ඔබේ ව්‍යාපාරයට ඔබේ ඒ දේට සාපේක්ෂව අර මේ මං කියපු උදාහරණي ආදේශ කරන්න උත්සාහ කරන්න. මේ කාල සීමතුල ඔබට ඒ දේ තුන තමයි සාර්ථක කරගන්න පුළුවන්. ඔය ඒක නිසා ඔන්න කාලය ඇවිල්ලා තියෙනවා. උපක්‍රමශීලීව බුද්ධිමත්ව ඔබ කටයුතු කළොත් ඔබට උපරිමයෙන්ම සාර්ථක වෙන්න පුළුවන් කාලයක්. මේක මේ සෙනසුරු වක්‍රය විතරක් සලකලා කියන දෙයක් නෙමෙයි. මොකද සෙනසුරුගේ වක්‍රය විතරක් සලකලා කියන්න බෑනේ. එක ග්‍රහයක විතරක් නෙමෙයි නෙමෙයි ඔබගේ කේන්සටහන් තුළ ඉන්නේ ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නේ. ඒතර මම මේ කතා කරන්නේ මේ කාල පරිච්ඡේදය තුළ සෙනසුරුගේ වක්‍රය ප්‍රධාන කරගනිමින් අනිකුත් ග්‍රහයන්ගේ ගමන්පතයත් එක්කම කතා කරලා ඒක හරි සූක්ෂමව කියන්න පුළුවන් තැන. එතකොට ගොඩක් දුරට මේ කියන දේවල් සාර්ථක වෙනවා. ඒ නිසා මේ හැම දේ තුළම ඔබට තව ඉදිරියට සාමාන්‍යයෙන් වසරකට ආසන මාස 10ක් 11ක් වගේ කාලයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදය තුළ හොඳම තත්ත්වයකට ඔබට පත් වෙන්න හැකියාව තියෙනවා. ඒකට තමයි මේ මම ඔබට මේ යෝජනාව කරන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබේ ආර්ථික ස්ථාවරත්වය රඳවා ගන්න. ඒ මම කියපු විදිහට ඒ උපදෙස් පිළිපැදලා මම කියන දේම කරන්නේ. මේ කියන්නේ ඔබ ජීවිතයේ බුද්ධියෙන් යමක් තේරුම් අරගෙන ඔබ කළ හැකි දේ කරන එක තමයි මේ කාලේ. මම කියන්නේ තප්පරයකත් අපත යවන්න එපා කියලා මේ කාල පරිච්ඡේ තුළ. ඒ වගේම මේ පෞල් ජීවිතයේ කුටුම්භ ජීවිත ගැන කතා කරොත් විශේෂ වශයෙන්ම වෘෂභ ලග්නහිමියන්ගේ පෞල් ජීවිතයේ කුටුම්භ ජීවිතය තුළ තරමක් දුරට යම් කිසි ආකාර දුරස්ත භාවයක් දැනේවි ඔබට මේ කාල පරිච්ඡේ තුළ. එක ගෙදරක හිටියත් ගෙවල් දෙකක ඉන්න වගේ. සමහරට මේක මේ රණ්ඩු සරුවල් වෙලා අමනාපකම් ඇති වෙලා නොවෙන්න පුළුවන්. නමුත් එක්කෝ දෙදරාගේ කාර්ය බහුලත්වය නැත්තම් දරුවන්ගේ කටයුතු නැත්තම් මේ මොකක් හෝ කාරණාවක් ඔය උදාහරණ මැද්දේ පුංචි අර දුරස්ත භාවයක් වෘෂභ ලග්න හිමියන් තුළ පෙන්වම් කරනවා. මේ කාලේ සමහරක් වෙලාවට ගැටලු ඇති වෙන්න පුළුවන්, ආරවුල් ඇති වෙන්න පුළුවන්. මේවා මොකද හේතුව? මේ කාලේ පොඩක් ඔය පොලිසිය උසාවි ගානේ දුවන්න වෙන කාලයක් තියෙනවා යම් කිතාක් දුරට. ඒක මේ පෞල් ජීවිතය තුළ අඩදබර වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් දුරට බහුතරයක් දුරට මේ එහෙම කාරණේවද එහෙම කාලේ ගොඩාක් දුරට පහු කරන් ආවා. හැබැයි තමන්ගේ කේන්සටහන් තුළ පිහිටීම් අනුව පෞජිතේ අඩදබරකම් වීමේ හැකියාවත් වෙන කොමන හෝ ආකාරයකින් දුරස් වීමක් මේ කාලේ සිද්ධ වෙනවා. ඒතොර එක එක්කෙනාට සාපේක්ෂයි. වෘෂභ ලග්න හිමියෝන්ට ද එක එක්කෙනාට සාපේක්ෂව දුරස් භාවයක් තියෙනවා. එක්කෝ දැන් විදේශගත වෙන්න හේතු කාරණා ඉදෙන කාලයක් කියන විට විදේශගත වීමත් ඈත් වීම නැත්නම් රැකියාව වෙනස් වීමක් එක්ක ඔබට පොඩ්ඩක් ගෙදරින් බැහැරලා ඉන්න වෙනවා කියන්න බෑ. එහෙනම් දරුවන්ගේ කටයුත්තක් වෙලා මොකද දරුවන්ගේ අසනීපයක් කියලා හරි නැත්නම් දරුවන් කටයුත්තක ටිකක් දුරට ඔබේ සැමියාට හෝ බිරිඳට යන්න වෙනවා. අන්න දුරස්ත භාවයක් ඇවිල්ලා. අන්න ඒ වගේ කාල දේවල් ගොඩාක් දුරසනීප තත්යක් අත් මේ ඇති වුණත් ඉතින් ඔය වගේ ගොඩාක් කියන්න පුළුවන්. එහෙමනොත් මේක මේ පෑ දෙකක් කියන්න වෙනවා. දෙක තුනක් අත්. එනිසා එහෙම නෙමේ අන්න ඔබගේ ජීවිතේට ආරූඪ කරගන්න. හැබැයි මම ඔබට යෝජනා කරනවා අඩදවර වලින් ඒ වගේ තත්යක් ඇති නොවෙන්න වග බලා ගන්න හේතු කාරණා තමයි. මොකද මේ කාලේ පොඩ්ඩක් අර සෙනසුරුගේ වක්‍ර භාවය දැසවැන්නේ නම් දෘෂ්ටිය හතර වෙනට වදිනවනේ. සප්තම දෘෂ්ටියෙන් දකින්නවනේ සෙනසුරු වක්‍ර සෙනසුරුගේ හතරනි භාවයේ කියන ඒ කියන්නේ විවාහය සම්බන්ධ පෞල් ජීතේ මේ නිවස කියන කාරණාවත් එක්කන තන
විවාහය පවතිනට වඩා මේ ගෙදරට එන්න ඒ දේ තුළ පොඩි පොඩි ගැටලුකාරීත්වය මතුවීමේ ටිකක් ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒක නිසා ටිකක් ප්‍රවේශම වෙන. ඒ වගේම මේ නෑදෑයෝ සමග පොඩ්ඩක් මේ කාලේ ආරවුල් ඇති කරගන්න හේතු කාරණා විශේෂයෙන්ම ඔය දේපල සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න නැත්තම් මොකක් හෝ කාරණාවකදී ඔය හිත් බිඳීම් ඇතිවෙන්න මේ කාල සීමා තුළ වැඩි ඕනගේ නෑදෑයෝ මේ කාල සීමා තුළ ඔබට විරුද්ධ වැඩ කරනවා. ඔය හදි යුනියන් කරන්න පවා ඒ පෙළඹෙන කාල පරිච්ඡේදය මේ කාල පරිච්ඡේදය නිසා නෑදෑයන් කටයුතු කරද්දී පොඩ්ඩක් ප්‍රවේශම් වෙන මේ කාලේ. මොකද ඔවුන් සමග ආරවුල් ඇතිවීම ඒව හේතු කොටගෙන යම්කිසි නීතිමය ගැටලු පවා ඇතිවෙන්න නැත්තම් යම්කිසි මූල්‍යමය පාඩු ඇත් සිද්ධ වෙන්න ඉඩකඩ පවතින නිසා ඒ තත්ත්වයන් තුළ බුද්ධිමත්ව කටයුතු කරන මේ කාලේ දේපොළ කාරණා තුළ විශේෂයෙන් මේ නොවැම්බර් 15 දක්වා කාල සීමා තුළ එක තියෙන්නේ ඔබ ඒ දේපොළ කාරණා එක්ක වැඩිය ගැටෙන්න යන්න එපා. මේ කාලේ සූක්ෂම උපක්‍රමශීලී වේදවල මගහැරලා ඉන්න උත්සාහ දරන්න බැරිම තැනක් ආවොත් ඒවට සම්බන්ධ වෙද්දී පුළුවන් තරම් බුද්ධියට ඉඩ දීලා අර ආවේගශීලීත්වය ඔබ තුළ තියෙන ඉක්මන්කාරීත්වය ඒක નિરાයසෙම්ම වෘෂභ ලග්න හිමියා තුළ තියෙන කාරණානේ. ඒ දේවල් චුට්ට පරිස්සමෙන් මේ දේවල් සම්බන්ධයෙන් තීන්දුව ගන්න ගද්දී මේ කාලේ ප්‍රවේශම් විය යුතුයි. ඔය ඉඩම් කඩම් විකුණද්දී වුණත් අර ඔබ බලාපොරොත්තු වූ මුලදරට විකුණ ගන්න බැරි වෙන තත්ත්වයක් පොඩ්ඩක් පෙන්눔 කරાવી. අන්න ඒක නිසා මේ කාලේ ඒ වගේ දේවල් වලින් චුට්ටක් බැහැර වෙලා ඉන්නව නම් යහපතක් වේවි වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේ මේ කාල සීමා තුළ සම්බන්ධතා කියන්නේ ඔය අවිවාහක අයට ඔන්න සම්බුද්ධතා ගොඩනගෙන කාල පරිච්ඡේදය. හැබැයි මම හැම ලග්නෙටම මේ කාරණාව කිව්වා මේ කාලේ ගොඩනගෙන සම්බන්ධතා තුළ විශේෂයෙන්ම නොවැම්බර් 15 දක්වා ගොඩනගෙන සම්බන්ධතා තුළ ස්ථාවරත්වයේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ ස්ථාවර නොවන තත්ත්වයක් පෙන්눔 කරනවා. අන්න ඒක නිසා විශේෂයෙන්ම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයකින් අර මානසික පීඩා චිත්ත පීඩා ඇති කරන්න ඉඩ කරවා දෙනවා. ඒකට හේතු වෙන්නේ ඔබට අපහස වෙන්න යම් කිසි ආකාර ඔබට චෝදනා එල්ලෙන මේ ආදර බැඳීම් හේතු කොටගෙන ඒ ඉඩකඩ පවතින නිසා චුට්ටක් මේ කාලේ බැඳීම් වලින් පරිස්සම් වෙන. මොකද ඔබ සමහර විට මේක දුරදිග හිතන්නේ නැතුව අර කාලයත් එක්ක තනිකම නකා ගන්න නැත්නම් මොකක් හරි හාරණාවක් හේතු කොටගෙන බැඳීමක් ඇති කරගෙන අන්තිමට ඒක ටිකක් ඔබ බලාපොරොත්තු නොවන තරම් දුරදිග ගිහිල්ලා ඒ දේ තුලින් ඔබට ගැලවෙන්න නොහැකි වෙන්න ඒව නිසා ඔය ඔබට ප්‍රශ්න ඇති වෙන්න හේතු කාරණා දෙක නිසා විහිළුවට සෙල්ලමට ආදරය කරන්න නම් යන්න එපා. මේ කාල පරිච්ඡේද කාලය ගෙවා ගන්න නිකන් අර යම් කිසි ආකාර දුරදිග නොහිතා සම්බන්ධතා පවත්වා ගන්න උත්සාහ දරන්න එපා. එහෙම වුණොත් නම් නැති දෙඩ ඔබට පැටලෙන කාලයක් ඔබේ ජීවිතයේ යම් කිසි හිතාගන්න බැරි පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න හේතු කාරණා යදන එක නිසා චුට්ටක් ප්‍රේසන. මොකද මේ කාලේ වෘෂභ ලග්නය පොඩක් සෙල්ලක්කාරයි. මේ කාලේ සීමා තුළ ඔය පොඩි පොඩි සම්බන්ධතා ඇති කරගෙන මේ විවාහක වුණත් මේ කාලේ චුට්ටක් ඔය බැඳීම් වලට පැටලෙන ඉඩකට පවතිනවා. ඒ නිසා චුට්ටක් ප්‍රවේශංකාරීව කටයුතු කරන්න. ඒ වගේම ඔබට මේ කාලේ සීමා තුළ ආදරය නිකන් මදිකමක් දන්න. ඒක නිසා පොඩ්ඩක් ආදරය කියන දේ ඔබ හොයන්න උත්සාහ කරනවා. ඒ කාරණා තුළ තමයි ඔය වගේ ගැටලු මතුවෙන්නේ. චුට්ටක් ප්‍රවේශම්ම කල්පනාකාරීව ඒ බැඳීම් එක ගනුදෙනු කරන්න උත්සාහ කරන්න. අධ්‍යාපනික කතාව අධ්‍යාපනයේ සම්බන්ධ කාරණා කතා කරොත් මේ කාලේ බදලන අධ්‍යාපනික වශයෙන් නම් ඔබට ප්‍රබල සාර්ථකත්වයක් කරගන්න ඉඩකඩ පවතිනවා. මේ කාලේ විශේෂයෙන් මේ කාලේ ව්‍යාපාර පිළිබඳ අධ්‍යයන කටයුතු කියන්නේ ව්‍යාපාර සම්බන්ධයෙන් අපි කියන්නේ වාණිජ්‍යමය විෂය ධාරාවලින් ඉගෙන ගන්නා ඉන්නේ ඒගොල්ලන්ට. නැත්නම් තාක්ෂණික විෂය ධාරා හෝ යම්කිසි ආකාරයකින් විද්‍යාව සම්බන්ධ විෂය ධාරා ධාරණ වෘෂභ ලග්න හිමියන්ට ප්‍රබලයි මේ කාල සීමා තුළ සාර්ථකත්වය. ඔබට අලුත් දේ ඉගෙන ගන්න ලැබෙනවා වගේම ඔබේ දැනුම වර්ධනය වෙනවා. ප්‍රායෝගික දැනුම වර්ධනය වෙනවා කාල පරිච්ඡේදය. මේ තියරිකල් ඒ කියන්නේ අපි කියන්නේ සෛද්ධාන්තික වශයෙන් සිද්ධාන්තික දැනුම නෙමෙයි. මේ ඒ දේවල් තුළ තියෙන ප්‍රායෝගික දේ ඉගෙන ඒක තමයි වටිනාකම වැඩිම. මොකද ඒ දේවල් ඉගෙන ගැනීම තුළ ඒවා ඔබේ වෘත්තීය ජීවිතයට ආදේශ කරන්න ඔබේ ඉදිරි වෘත්තීය සඳහා ඒවා යොදා ගන්න ඔබේ ආර්ථිකමය තත්ත්වයන් සඳහා ඒ දේවල් යොදා ගන්න හොඳ හැකියාව පතන. ඒ නිසා මේ කාලේ ඒ වගේ දේවල් වලට ඉගෙන ගන්න ඔබට පෙළඹෙන්න යම්කිසි කැමැත්තක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම තප්පරයක් අපතේ යවන්න එපා. ඉක්මනින් මේ දේවල් ක්‍රියාත්මක කරන්න. මොකද මේ කාලේ ඒ තුළ සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඔය කලාව සම්බන්ධයෙන් ඉගෙන ගන්න කටයුතු කරන අයට කියන්න දෙන්නේ මෙහෙම දෙයක්. ඔබට පොඩ්ඩක් අර ඒ දේවල් කරන් යද්දී පොඩි කම්මැලිකම පසුබැසීමක් පෙන්වීම කරනවා. ඒ නිසා ඒ වගේ විෂය ධාරාවල් හදාරන අය චුට්ටක් උත්සාහය උනන්දු වැඩි කරගත යුතුමයි. අය වගේම අනවශ්‍ය ඇසුරුකම් ඒවා ප්‍රේම සම්බන්ධතා වෙන්න පුළුවන් මිතුරියන් සමග වෙන්න පුළුවන් නැත්නම් ඔය යම්කිසි ඔය පවත්තා යන හිතවත්කම් වෙන්න පුළුවන් ඔන්න ඔයව හේතු කොටගෙන අධ්‍යාපනයට බාධක එල්ල කරගන්න ඒ විෂය ධාරා සම්බන්ධයෙන් කටයුතු කරන්නට පෙළී තියෙනවා. මොකද අරින්තරත් ඒ සම්බන්ධතා තුළ ගැටලුව තිබ්බට මේ ඒගොල්ලෝ කොහොමත් උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන අධ්‍යාපනයේ සම්බන්ධතා වුණා පවත්තාන යන ගමන් හෝ එනවා. හැබැයි අර පීඩාකාරී තත්ත්වයන් ප්‍රේම සම්බන්ධතා තුළ ආවොත් ගැටලුවක් වෙනවා. හැබැයි මේ කලා විශ්ව හදාරණය පොඩ්ඩක් කම්මැලික මෙන්න මේ කාලේ කටයුතු කරන්නේ කලාව සම්බන්ධයෙන් හෝ වේවා ඒ අදාළ දේවල් වලට අර මං කියපු අර තාක්ෂණික විද්‍යා වාණිජ විශ්ව ධාරයන් පිටතය චුට්ටක් කම්මැලි. ඒ නිසා
ඒගොල්ලන්ට අර බැඳීම් කියන දේ ඒ කම්මැලිකම තවත් වැඩි කරන උත්තේජනයක් වෙනවා. තවත් අධ්‍යාපන බාධක ගෙන දෙන උත්තේජනයක් වෙනවා. ඔබට පැහැදිලි ඇති මම මේ පැහැදිලි කරන්න යන කාරණා. මේ නිසා චොට්ටක් මේ කාලේ ඒ අය උත්සාහ වුණත් වැඩ කරගෙනම ඔබේ සාර්ථකත්වය උදෙසා කටයුතු කරන උත්සාහ කරන අරගොල්ලොත් උත්සාහවන්ත වෙන තව තව වැඩිපුර උත්සාහවන්ත තවත් සාර්ථක වෙන්න පුළුවන්. එනිසා මේ කාලය තුළ ඉදිරියට ගමනක් යන අධ්‍යාපන ක්ෂේත්‍රය යහපත් විභාග තුළ සාර්ථකත්වයක් කරගන්න ලැබෙනවා වගේම උසස් අධ්‍යාපන වරම් දිනා ගන්න එක දෙස් විදෙස් ලෙස කියන්නේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු සඳහා ඒ දෙයටත් යහපත් කාල පරිච්ඡේදයක් තමයි මේ නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාලේ සෞඛ්‍ය සම්බන්ධ කාරණා කතා කරොත් විශේෂ වශයෙන්ම සෞඛ්‍යමය වශයෙන් විශේෂයෙන්ම යටිබඩ පහත බද ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් ඇති වෙන්න පිටකොන්ද ආශ්‍රිතව පාද ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයන් ගැටළු අසනීපකාරී තත්ත්වයන් උද්ගතන ඉදිරියට පදනම ඒක නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔය යටිබඩ කියන්නේ යටිබඩ කිව්ව ගමන් අහුවෙන තියෙන අක්මාව වග්වඩු ආමාශය ඒ වගේම බඩ වැල් ඔන්න ඔය සම්බන්ධ කාරණා එක පැත්තකින් පාදයේ කිව්වහම මේ අස්ති ඒ වගේම මසල්ස් ඔය වගේ කාරණා ස්නායු සම්බන්ධ ගැටලු දනිස් සම්බන්ධව කාටලේජ් සම්බන්ධ ගැටලු අන්න ඒවා මතුවෙන ඉඩකඩ පවතිනවා. ඒ කාලේ ආතරයිටිස් වගේ තත්ත්වයන් ඔස්ටියෝපොරොසිස් වගේ තත්ත්වයන් නැති වෙන්න පොඩි ඉඩකඩක් පෙන්වනකට ප්‍රවේශම් වෙන්න. ඒ වගේම දරුවන් පිළිසිඳගෙන ඉන්න වෘෂභ ලග්නියෝ දරුගම ප්‍රවේශම් කරගන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම නොවැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ටිකක් ඒක ටිකක් අර තිබිච්ච තත්ත්වය තරමත් තුළට ඒ තත්ත්වය තිබ්බට ඒක මහා පරිමාණ තිබුණේ මම ඔබට ගුරුමාරුවත් එක කිව්ව පොඩක් දරුගමට හානි කර දේවල් සිදු විය හැකියි කියලා. අන්න ඒ දේ පොඩ්ඩක් තව ඉක්මන් වෙන තත්ත්වයක් තියෙන කෙනෙක් ටිකක් උග්‍ර කරන තත්ත්වයක් තියෙනවා මේ කාල පරිච්ඡේදය නොවැම්බර් 15 දක්වා ටිකක් සැලකිල්ලෙන් ඒ ගැන කටයුතු කරන ඒ ගැන ටිකක් තව අවධානය යොමු කරන්න. මේ බය කරන්නේ මේ මේවා කියන්නේ සමහරු බය වෙලා අයියෝ ඒ මේ ඔක්කොම ඉවරයි කියන එක නෙමෙයි. නෑ මෙතන තිබිය යුත්තේ ඒ කීම දේ ඔලුවට අරගෙන එහෙම ගැටලුවක් නොවෙන්න වග බලගෙන ඒකම මානසික අනවශ්‍ය පීඩනයක් කරගන්න එක නෙමෙයි ටිකක් කල්පනාකාරී වින්. එහෙනම් ඔබේ සහකාරය සහකාරිය කියන්නේ විශේෂයෙන්ම දැන් වෘෂභ ලග්න ඔබේ සහකාරය හෝ සහකාරිය වෘෂභ ලග්න හිමියන්න ඕන පරිසර ගැනද නැහැ. පුරුෂ පාර්ශයට දරු ගැබල් එන්නේ නැහැනේ. එහෙනම් විශේෂයෙන්ම ඔබගේ බිරිඳ මේ වෘෂභ ලග්න හිමියෙක් නම් දරු ගැබක් තිරනවා මේකා ටිකක් ප්‍රවේශම් කරගන්න ඔබ වග බලා ගන්න. එබැයි ඔබ කාන්තාවක් වෙලා ඔබේ ස්වාමියා වෘෂභ ලග්න හිමියන්න ඔන්න ඔහුගේ අක්මාව සම්බන්ධ කාරණා විශේෂම මත්පැන් ගන්න කෙනෙක් නම් චුට්ටම් මේ කාලේ ප්‍රවේශම් කරගන්න ඒ සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි. ඒ නිසා ගොඩාක් දුරට ඔය බඩ ආශ්‍රිතව සැත්කම් වලට වගේ මේ කාල සීමා තුළ සම්බන්ධ වෙන වෘෂභ ලග්න හිමියන් සිද්ධ වෙනවා. ඒක නිසා ඒවා ටිකක් බරපතල නොවෙන්න මූලික අවදීදීම සැත්කම් නොකර ඒ දේවල් ඖෂධ වලින්ම පුළුවන්නේ මූලික අවදීදී නැති කරගන්න. අන්න එහෙම උත්සාහයක් දරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේද තුළ. ඒ වගේම තෙල් වැඩි ආහාර ගන්න යන පොයි කොලෙස්ටරෝල් වැඩි වෙන තත්ත්වය අක්මාවේ තෙල් තැපපත් වීම වගේ තත්ත්වයන් පෙන්වුම් කරන නිසා චොට්ට ප්‍රවේශංකාරීව කටයුතු කරන්න. ඔන්න ඔය තත්ත්වය තමයි ඔබට තියෙන්නේ. ඉතින් මේ අහපද්දේ වැඩි වශයෙන් මම කතා කළා. ඒකට හේතුව ඒ දේ අපි වෙනස් කරගත යුතු නිසා. ඒ දේ වෙනස් කරගත්තොත් 100%ම සුබයි. මං සුබ අඩුවෙන් කිව්වට වැඩි වශයෙන් ඔබට සුබ තියෙන්නේ. ඒ කියන්නේ සුබ ගැන කතා කරනකොට අපි ඕනේ සුළු වශයෙන් හරි තියෙන අසුබ දේ කතා කරලා ඒ දේවල් වෙනස් කරන ඒවත් සුබ කරගන්න. ඒක නිසා කලබල වෙන්න එපා. හැබැයි ඔබේ උපංගයෙන් සටහන් තුළ විශේෂ වශයෙන්ම 9 10 11 9 10 11 එහෙම නැත්නම් 3 9 10 11 3 කියන ස්ථානවල චන්ද්‍රයා නැත්නම් සඳු කියලා සඳහන් වෙලා තියෙනවා බණ්ඩ ඔබේ කේන් සටහන් අරගෙන අන්න එහෙම පවතිනවනම් ඔබට ගොඩාක් දුරට මේ 3 වෙනි චන්ද්‍රයා තැන්පත් වෙලා හිටපු අයට විශේෂ වශයෙන්ම චන්ද්‍රාෂ්ටමේ රාශියකත් 9 10 11 කියන තැන්පත්වල ඒ තැන්වල තැන්පත් වෙලා ඉන්නවනම් චන්ද්‍රයා ඔබේ උපන් කේන් සටහන් තුළ ඒ කාලේ ඔබ ජන්මේ රාශිය තත්ත්වක ක්‍රියාත්මක වෙන නේද. එහෙනම් එහෙම තත්ත්වයන් තියෙන අය ගොඩාක් ප්‍රවේශමින් කටයුතු කරන්න මේ කාලේ විශේෂයෙන්ම මීඩියා අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කරන්න. ඒ නිසා බය වෙන්න එපා. මේ නිවැරදිව මේ පිළියම් පිළිවෙත් කරොත් ඔබේ ජීවිතය ජය ගන්න හැකියාව පවතිනවා. පොදුවේ ගත්තොත් වෘෂභ ලග්න හිමියන්ට කිසිම ඒ රාශිය තත්ත්වයක් පිටින් නැහැ. හැබැයි ඔබේ පුද්ගලික සටහන් තුළ පිටින් එකර මං කියපු තැන්වල චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නවා 3 9 10 11 කියන තැන්වල චන්ද්‍රයා තැන්පත් වෙනවා. පොඩ ඒ රාශි තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ ඒ දේවල් වලට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ රාශියට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ රාශියක තියෙන ඒ අරිටුපල සියල්ල නැති කරගන්න විදිය මම වීඩියෝ අවසානයේ කියනවා. අනිත් තව හොඳට මතක තබා ගත යුතු කාරණා තමයි ඔබ ධාර්මිකව ආධ්‍යාත්මික ජීවිතය යහපත් ලෙස කටයුතු කරන මේ කාලේ ආධ්‍යාත්මික ජීවිතේ වැඩිපුර නැඹුරු වෙලා දහමට අනුව කටයුතු කරන යහපත් දේ පමනක් කරන කවදාකත් මේ සෙනසුරු කියන ග්‍රහයාගෙන් ඔබට ගැටලුවක් අපලයක් වෙන්නේ නැහැ. මොකද කියන්නේ මේ සෙනසුරු ග්‍රහයා ගොඩාක් නරක ගොඩාක් මිනිස්සුන් පීඩා කරන ග්‍රහයක් විදිහට නහතුන හෙන හුරා කියලා කියන්නේ බය වෙන්නමනේ. නෑ සෙනසුරු කියන ග්‍රහයා නරක අයට විතරයි හානි කරන හොඳ අයට නෑ. ඒ නිසා ඔබට මොකක් හරි මේ කාලසීමා අසුබ දෙයක් වෙනවනම් ඔබ වැරදි පාර කියන්නේ. එහෙනම් ඒ හරි පාරට ගන්න තමයි උත්සාහ දරන්නේ. එහෙනම් ඔබ පුළුවන් තරම් උත්සාහ කර යුත්තේ
අධ්‍යාත්මික ජීවිතයට නැඹුරුවීම. ඒ දේ තුළ ඔබට ඒ ඔබේ වැරදි ඔබ යන මගේ වැරැද්ද වැටහෙනවා. අන්න එතකොට ඔබට හරිපාට මාරු වෙන්න පුළුවන්. අන්න ඒකයි සිදුවිය යුත්තේ. නිසා සෙනසුරුගෙන් යහපත ලැබෙන්න ගත්තාම ඒක අර අයහපතට වඩා පුදුමාකාරයි. ඒ තරම්ම හිතාගන්න බැරි තරම් යහපතක් ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් යහපත් ලෙස කටයුතු කරන්න, පුළුවන් තරම් ධාර්මික ලෙස කටයුතු කරන්න ඔබට ඇතුළත දිවෙන ගන්න පුළුවන්. මේ වීඩියෝ අසනගෙන පිළියම් පිළිවෙත් නිවැරදිවම ආකාරයෙන් ඔබට පුළුවන් අන්දමින් කරන්න, එතකොට කිසිම ගැටලුවකට මතුවෙන්නේ අර සුබ විතරක්ම තමා වෙන්නේ. ඒ වගේම ඔබේ ඉදිරිය සාර්ථක කරන ඔබේ ඉලක්ක කරා යන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා බය වෙන්න එපා. ඔබට පුළුවන් ඔබේ ඉදිරිය යහපත් කරගන්න. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත්, විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුබ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිවෙත් මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එකම මේ සෙනසුරු ග්‍රහයයි තා සුවිශේෂී සෙනසුරු ගොඩ දෙනේ බයයි බියයි. ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ සෙනසුරුගේ බලපෑම, අහිතකර බලපෑම, ඒ රාශක බලපෑම් තියෙනවා, ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකන. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන් බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂතු කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදී කෑල්ලකුයි කහදියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්බ්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්, ඒ වගේම එළඟ තෙල් පහනක් අවම වශයෙන්, බුලත් කොළ පහක්, පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන්වතාවක් පිරිසුදු රෙදිකඩින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි, ඒ වගේ නිල් පාට මල්, නිල් කටරොඩු, ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට, නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනට යන්න පුළුවන් යහපත්, නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව. කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදාදාවා සෙන්සුවාදාවක් යොදා ගන්න වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුව නැහැ. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි, නැත්නම් ඔබ ඉන්න තැනින්ද ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න, ස්ථානය පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේ නාකර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සල්ලාම කහදියර අපි අරංගිය කහදියර ඉහැන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරන්න පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන් නැහැ. බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවනුව එළඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාල අරංගියත් කමන්නේ. පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරියට මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරි මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල්වලටයි බුලත් කොළවලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්තේ ස්ථානයේ තියලා විශේෂයෙන් ඔබ ගෙදරින් යද්දි ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයකෝ කරනවා නම් යද්දි දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වක් කියලා ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්නලා අර නිල් පාට රෙදි කරට පඳුර තියලා
ගැටගහන්න. ඒ ගැටගහන ස්ථානයේ සුදුසු ස්ථානක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශියක තියෙන බලපෑම් තුල අහිතකර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබ ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදරින් පුළුවන් නම් සෙනසුරාදා දවස්වලට බදා දවස්වල පුළුවන් හොඳයි රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න නැහැ. පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට නිලඟ තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. තමන්ට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනම ඒ හැකි පමණින් තමන්ගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඔබ ඒ සාමාන්‍ය හැකි පමණින් දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේ හවා තමන්ගේ ආගමර දහමට නෝ කටයුතු කරද්දි ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කළ පින් දෙන්න. ඒ වගේම අසරණයට විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිතයට වයවෘද්ධ වයසකායට ඔබ පුළුවන් තරම් ඔබට හැකි පමණින් උදව් උපදව් කරන්න ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න ඔවුන්ගේ කුසගින නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් බැරි කියලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම් කිසි ආකාරයක නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන්න. මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒ නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසන ඒ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා. සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒව අහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කනගාගෙන ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දෑමි සිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිතකර බලපෑම් සියල්ල අහිමි කරන. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්, ගොඩාක් මිනිසුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කරෙන්න කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනාගෙන තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තරම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සර නෑ නේද? ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගෙන සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙම් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන්න උත්සාහන ඉරාශක තිබ්බත් නැතත් මේ දේ කරන්න. මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න හැකිය අය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත ගැතුන එක තා විශේෂිත පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන. පුළුවන් නම් කලින් දවස රැගිලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම් කෙසේ ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවතක් කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනදී
සමහර අයට වැරදි වෙන්න ඇති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණකොට තාමත් යමසයාගේ භවයක් තුළ මිනිස් ආත්මයක් ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති ඒ වෛරය ඔවුන් තුළින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රී මා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රී හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසාය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් අලුයම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වමශෙන් කරන්න. හිතින් මව ගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසාය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන්න ඒ දේ ප්‍රමාණවත් වේවි. ඔබේ හිත නිවන සහ ඔබගේ තියෙන ගැටලු කරතත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන්ම ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න. විශේෂයෙන් මේ ඒ රස සත්‍යයන් වලින් පීඩා විඳින ආත්මය අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හවස් පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න, ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකදී ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න. ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිතූ කාරණා තුල හදිසි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි. ඔබට සාමාන්‍යයෙන් උදේහව ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරන මේ අනුතුරුවත් මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචනත් නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරය මං කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘත. එන්න ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදිම එක සිහි ගන්නවන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම හරි ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න. ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියන තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්නෙම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න. හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගින ග්‍රෑම් 50යි, කුන්දිරික්කං කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම් දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණවලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්නවා වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල්වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේහව ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂයෙන් මේ සාම්බ්‍රාණ ටාටියක් වැඩිකර එකතුවර ගත්තර කමන්නේ. මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේහව දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ. එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ. ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්තන සූත්‍රය
හැදන්න පුළුවන් දවසර තුන් වතාවක් විතර කියලා දහන්න සලස්සන්න මේ කුදේවා දුන් අල්ලද විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුන් අල්ලන මේ දේ තුළ අර අඳුර බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙන්න යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්දයට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්යයෙන්ම මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද වල ඔබට ඒ ඉතාව වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදා දවසේ කුරුසේ යාගය පවත්වන්න ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේදී ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවනම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවනම් වේදනාවක් දැනෙනවනම් දෙගිරියාවක් දැනෙනවනම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවනම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවම වශයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන්න වගේම දෙවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න සප්පසද දිව සප්පසද වන්දනාව සට සහභාගි වෙන්න ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරයක හරි ඉඳලා ඒ තමන්ගේ මානසිකතේ අධ්‍යාත්මික ජීවිතයේ තුලින් ඒ ආගම ඇදහිම තුළ දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝපය පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරුශීලී රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන්ද එක්වරුශීලී රකින්න ඒ ආහාර වේල නිරාහාරව ඉන්න කෙනෙක්ට ඒ කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසරණ සතෙකුට දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දහම ගැන සහ ඒ පිළියම් පිළිවෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ දෙන දහම තුල කාටවත් අගතියක් වෙන්නේ හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුල මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුල නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුල ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතය ලඟා කරමින් ජීවිත දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.